ආයුබෝවන් පුතේ. අදත් ඔබව පිළිගන්නවා ගණන්ස YouTube channel එකට. ඔබ දන්නවා අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ ELC එහෙම නැත්නම් අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප පිළිබඳව. මේ අත්‍යවශ්‍ය සංකල්ප වලින් තමයි O level paper එකේ පළවෙනි paper එක සම්පූර්ණයෙන්ම හැදෙන්නේ. කියන්නේ A කොටසත් B කොටසත් කියන සම්පූර්ණ කොටසම හැදෙන්නේ මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප වලින් කියලා අපි මේ වෙදි දන්නවා. එතකොට මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප පමණක් දැනගෙන අපිට පුළුවන්කම තියෙනවා පළවෙනි කොටසට ලැබෙන ලකුණු 100ම ලබා ගන්න. අද අපි කතා කරන්න යන්නේ පුතේ මිනුම් තේමාව යටතේ දුරහ කාලය කියන අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පය පිළිබඳව. මේක පුතේ දුරහ කාලය කියලා තිබ්බට අපිට ප්‍රශ්නයක් ලැබෙන්නේ දුරහ කාලයෙන් සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපි දැනගන්න ඕන සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි වේගය ලබා ගන්න සූත්‍රයත් එක ශීඝ්‍රතාව ලබා ගන්න සූත්‍රය. අපි බලමු මොකක්ද මේ සූත්‍ර දෙක කියලා. මෙන්න පුතේ ඔබට මුලින්ම පේනවා වේගය. වේගය ගන්න සූත්‍රය මේ විදිහ ඔබ දන්නා විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා. වේගය සමානයි දුර වෙදීම කාලය. ඔබ දන්න සූත්‍රයම තමයි. මේක තමයි අපි දැනගන්න ඕන එක සූත්‍රයක්. ඔබට කිව්වට විශ්වාස ගන්නයක් නැහැ පුතේ. O level paper එකේ හැම අවුරුද්දම, ඒ කියන්නේ අලුත් සිලබස් එක යටතේ ලැබිච්ච 2016 ඉඳලා 2020 දක්වා හැම paper එකම මේ පාඩමෙන් ගණක් ඇවිල්ලා තියෙනවා මුල් ගණන් 25 ඇතුළත. එතකොට මේ සූත්‍රය භාවිතා කරලා අපිට ඒ ගණන් ටිකෙන් බොහෝ ගණන් හදන්න පුළුවන්කම තියෙනවා. මේ සූත්‍රයෙන් හදන්න බැරි ගණන් කීපයකුත් තියෙනවා. ඒ ගණන් කීපය හදන්න පුළුවන් අපිට මෙන්න මේ අනිත් සූත්‍රය. ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය කියන ඔබ මේ දකින සූත්‍රය. එතකොට මෙන්න මේ සූත්‍ර දෙක දැනගැනීමෙන් පමණක් අපිට හැකියාව ලැබෙනවා O level paper එකේ මෙන්න මේ පාඩමෙන් ලැබෙන ඕනම ගණක් හදන්න. බලන්න මම කියන්නේ ඇත්තද බොරුද කියලා. වෙනත් කලින් වීඩියෝ වලදී වගේ නෙමෙයි මේකෙදි මට කෙලින්ම පුතේ වෙන මොකුත් කියලා දෙන්න නැතුව යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා O level paper එකේ ආපු ගණන් වලටම. මෙන්න තියෙනවා ඒ වගේ ගණක්. මේ ගණ 2016 අවුරුද්දේ O level paper එකේ ලැබිච්ච ගණ. බලන්න පුතේ මේක තියෙනවා ඒකාකාර වේගයෙන් ගමන් කරන බස් රථයක් තත්පර 3ක් තුල මීටර් 48ක දුරක් ගමන් කරයි. බස් රථයේ වේගය තත්පරයට මීටර් වලින් අහනවා. අපෙන් අහන්නේ වේගය. අපිට දීලා තියෙනවා කාලය තත්පර 3ක් විදියටත් දුර මීටර් 48ක් විදියටත්. එවනම් පුතේ අපි මෙන්න දානවා අපි මුලින්ම ඉගෙනගත්ත සූත්‍රය. ඒ කියන්නේ වේගය සමානයි දුර වෙදීම කාලය කියන සූත්‍රය. මේ සූත්‍රයෙන් හැකියාව තියෙනවා මේ ගණන හදන්න. බලන්න පුතේ අපිට අහලා තියෙන වේගය. එහෙනම් වේගය සමානයි දුර මෙතන දත්තයේ විදිහට දීලා තියෙනවා මීටර් 48යි කියලා එක ඔබට පේනවා. එහෙනම් මම දුර කියන තැනට ආදේශ කරනවා මීටර් 48. ඒ වගේම බෙදීම කාලය වෙනුවට අපිට දීලා තියෙන අගය තමයි තත්පර 3ක්. එහෙනම් මම කාලයට ආදේශ කරනවා තත්පර 3ක්. දැන් ඔබට පේනවා පුතේ මේක බෙදුනට පස්සේ වේගයට අගයක් එනවා. වේගය සමානයි 48 3 බෙදුවට පස්සේ අපිට ලැබෙන්නේ 16යි කියලා. 16යි MS නෙවෙයි MS ඍණ 1 අනිවාර්යයෙන්ම එන්න ඕනේ. එතකොට තමයි මේක තත්පරයට මීටර වෙන්නේ. මෙන්න පුතේ ඉල්ලපු ඒකකයෙන්ම පිළිතුර නිකම්ම ලැබිලා තියෙනවා. තත්පරයට මීටර වලින් ඇවිල්ලා තියෙනවා තත්පරයට මීටර 16ක් කියලා වේගය. මේක තමයි 2016 ප්‍රශ්නේ පිළිතුර. බලන්න කොච්චර පහසුයිද කියලා. අනිත් ඒවත් මේ වගේම තමයි ඊටාම සරලව මේ සූත්‍ර මේ තියෙන්නේ. එතකොට 2017 අවුරුද්දේ O level paper එකට ලැබිච්ච ගාන මේක කියලා තියෙනවා. බලන්න ඔබට පේනවා රථයක් පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. අන්න වේගයක් දීලා තියෙනවා. මෙම රථයට කිලෝමීටර් 120ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය පැය වලින් සොයන්න කියලා තියෙනවා. එතකොට මේකේ අහලා තියෙන්නේ පුතේ වේගයක් සහ දුරක් දීලා කාලයක් අහලා තියෙන්නේ.
එහෙමනම් අපි දන්නවා අපි පාවිච්චි කරන ඕන සූත්‍රය වේගය සමානයි දුර බෙදීම කාලය කියන සූත්‍රය. මේකේ අපි අදාළ ඒවට ආදේශ කරමු. මුලින්ම දීලා තියෙන්නේ අපිට පේනවා පැයට කිලෝමීටර් 30ක්. ඒ කියන්නේ වේගය දීලා තියෙනවා. එහෙනම් වේගයට ආදේශ කරනවා 30යි පැයට කිලෝමීටර් කියලා සමානයි දුරත් අපිට දීලා තියෙනවා පුතේ දත්තයක් විදියට කිලෝමීටර් 120ක් කියලා. එහෙනම් මෙතෙන්ටත් කිලෝමීටර් 120 ආදේශ කරලා අපිට සොයන්න කියලා තියෙන්නේ කාලය එක වචනයෙන් මේ විදිහටම තියා ගන්නවා. දැන් පුතේ අපිට කාලයේ අගය ලබා ගන්න ඕනේ. එහෙනම් කාලය අපි තනි කර ගන්න ඕනේ. ඒකට මම කරන්නේ මේ බෙදීම කාලය තියෙන එක ගෙනියනවා වම් පැත්තට. ඒ වගේම වම් පැත්තේ තියෙන පැයට කිලෝමීටර් 30 මම ගේනවා 120 යටට. මේක අපි දන්නවා හරස් ගුණිතය. එහෙනම් නැත්නම් බෙදීම ගුණිතේම කරලා ගෙනියනවා කියලා. ඒ ඕන විදිහකට අපිට මේක හදා ගන්න පුළුවන්. කොහොම හරි මම මේ කාලයට අදාළ අගය ලබා ගන්න යන්නේ. එහෙනම් මම වම් පැත්තට ගන්නවන්න කාලය සමානයි 120 කිලෝමීටර් බෙදීම වම් පැත්තේ තිබිච්ච 30යි පැයට කිලෝමීටර් දකුණු පැත්තේ යටට ගත්තා. දැන් පුතේ මෙතන බෙදුනට පස්සේ අපිට පේනවා බිංදුවට බිංදුවක් කැපිලා 12 තුනෙන් බෙදුනට පස්සේ පිළිතුර විදිහට ලැබෙනවා 4යි පැය. අපෙන් අහලා තියෙන්නේ ගතවන කාලය. එමනම් මෙන්න 2017 ප්‍රශ්නෙට අදාළ පිළිතුර. හොඳයි පුතේ. අපි යමු ඒ විදිහටම 2018 ප්‍රශ්නයටත්. මේ තියෙන 2018 ඔලෙවල් පේපර් එකේ ලැබිච්ච ප්‍රශ්නය. බලන්න පුතේ මේකේ කියලා තියෙනවා ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිතාව ලීටර් 480ක් වූ ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමට මිනිත්තු 8ක් ගත වේ. නලයෙන් ජලය ගලා එන ශීඝ්‍රතාවය අහන්න මෙතන අපිට දාන්න වෙන්නේ ශීඝ්‍රතාවයට අදාළ සූත්‍රය. එහෙනම් ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. අපි පුතේ මේකට ආදේශ කරන කලින් පොඩි දෙයක් දැනගන්න ඕනේ. මේක කියලා තියෙන්නේ ධාරිතාවය කියලා. ධාරිතාවය කියන්නේත් පරිමාවක්. උපරිම පරිමාව තමයි අපි ධාරිතාවය කියලා කියන්නේ. එහෙනම් මෙතන ධාරිතාව තමයි අපිට පරිමාව විදිහට ගන්න වෙන්නේ. ඒක එච්චර හිතන්න දෙයක් නැහැ. පරිමාව කොහොමත් අපිට මෙතන ලීටර් 480ක් විදිහට තමයි ගන්න වෙන්නේ. එහෙමනම් අපි ආදේශ කරමු පුතේ මේකට ශීඝ්‍රතාව සමානයි පරිමාව ලැබෙනවා කියයි කියලාද මෙතන දීලා තියෙනවා ලීටර් 480යි කියලා. එහෙමනම් අපි මෙතන පරිමාව ආදේශ කරනවා ලීටර් 480ක් විදිහට. ඒ වගේම කාලය අපිට ලබා ගන්න පුළුවන් පුතේ මෙතන දීලා තියෙනවා කාලය මිනිත්තු 8ක් කියලා. එහෙනම් කාලයට ආදේශ කරනවා මිනිත්තු 8. දැන් එහෙනම් පුතේ මේක බෙදුනට පස්සේ අපිට එනවා ශීඝ්‍රතාවය සමානයි 60යි මිනිත්තුවට ලීටර්. ශීඝ්‍රතාවය ඒකකෙ මෙතන ඇවිල්ලා තියෙන්නේ. මෙතන යට තියෙන මිනිත්තු උඩට එනකොට ඍණ එකක් විදියට උඩට එන්නේ. එහෙනම් පිළිතුර ලැබෙනවා 60යි මිනිත්තුවට ලීටර් කියලා. මේක තමයි 2018 අවුරුද්දේ ප්‍රශ්නයට අදාළ පිළිතුර. බලන්න වෙන කිසිම දෙයක් අපි පාවිච්චි කළේ නැහැ. අර සූත්‍ර දෙක පමණයි. මේ විතරක් නෙමෙයි 2019 22ෙත් මේ විදිහම ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු එකක්. මේ තියෙන්නේ 2019 අවුරුද්දේ ඔලෙවල් පේපර් එකට මේ අසරණ ලැබිච්ච ප්‍රශ්නය. බලන්න පුතේ ඒක කියලා තියෙන්නේ මිනිත්තුවට ලීටර් 60ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිතාව 420යි ලීටරයක් වූ ටැංකියක් පිරවීමට ගතවන කාලය. එතන ශීඝ්‍රතාවය දීලා තියෙනවා, ධාරිතාව එහෙම නැත්නම් පරිමාව දීලා තියෙනවා, අපෙන් අහලා තියෙන කාලය. එහෙනම් මෙතෙන්ටත් අදාළ වෙන්න පුතේ මේ සූත්‍රය. මා ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය කියන සූත්‍රය. ඒක ශීඝ්‍රතාවය දීලා තියෙනවා මිනිත්තුවට ලීටර් 60ක් කියලා. නේන අපි මිනිත්තුවට ලීටර් 60ක් කියලා මේක ආදේශ කරගන්නවා. සමානයි එතන පරිමාවක්ට පේනවා 420යි ලීටර් කියලා. එතකොට අපෙන් අහලා තියෙන කාලය නිසා අපි කාලය ඒ විදිහටම වචනෙන් තියාගන්නවා. මේකෙත් පුතේ කලින් වගේම කාලය අපි වම් පැත්තට ගෙනihin තනි කරගන්නවා. වම් පැත්තේ තියෙන 60යි මිනිත්තුවට ලීටර් දකුණු පැත්තේ යටට ගේනවා. එතකොට අපිට ලැබෙනවා කාලය සමානයි 420යි ලීටර් බෙදීම 60යි මිනිත්තුවට ලීටර් කියන විදිහට. මේක සුළු වුණාට පස්සේ බිංදුවට බිංදුව කැපිලා ගිහිල්ලා 42ට 6 ඒවත් ලැබෙන්නේ 8යි මිනිත්තු කාලයක් අහලා තියෙන එහෙනම් කාලයේ මෙතන ඒකකේ දීලා තියෙන කොහොමත් අපිට මිනිත්තු නිසා මෙතන පිළිතුරක් ලැබෙන්නේ මිනිත්තු විදියට. මෙන්න පුතේ 2019 අපිට ලැබිච්ච ප්‍රශ්නයට පිළිතුර.
ඔබට හිතෙනවා ඇති මේක කොච්චර ලේසි ගානක්ද කියලා. ඇත්තටම ඔව් මේක අපි ඉච්චර හිතන්නේ නැති වුණාට හැම අවුරුද්දෙම ලැබෙන ගානක්. ඉතින් බලන්න 2020ත් මේකට ලොකු වෙනසක් නැහැ. ඊටත් වඩා ලේසි ගානක් දීලා තියෙන 2020 අවුරුද්ද ගාන තමයි මේ දැන් ඔබ දකින්නේ. ඒක බලන්න පොඩි වගුවක් දීලා තියෙනවා. ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දැක්වේ. එතකොට පුතේ මේකේ දීලා තියෙනවා දුර මීටර 0.2 කාලය 0.1 කාලය 2 මීටර 4 කාලය 4 මීටර 8 කාලය 6 මීටර 12 කාලය 8 මීටර 16. එතකොට කාලය වගේ දෙගුණයක් මෙතන දුර ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපෙන් අහනවා වස්තුවේ වේගය තප්පරයට මීටර වලින්. අපි මේකට අර සූත්‍රය පොඩ්ඩක් දාලම ගමු. මේක එහෙම නැතුව හිතලා ගන්නත් පුළුවන්. තප්පර 2කට මීටර 4යි නම් අපිට තප්පරයට මීටර වලින් නම් අහන්නේ තත්තර එකකට මීටර 2යි කියලා අපිට නිකම්ම ලියන්නත් පුළුවන්. ඒත් ඇති. මොකද මෙතන කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ කොටස් දෙකට එක කොටසකට එක ලකුණ ගන්න ලකුණු දෙක ලැබෙන. එතකොට මෙතන මෙහෙම කොටස් දෙකක් තියෙන ප්‍රශ්නෙකදී අවසාන පිළිතුර විතරක් කොටස් දෙකට දැම්මත් හොඳටම ප්‍රමාණවත් ලකුණු දෙකම ලැබෙනවා. එහෙමනම් කොයිකටත් අපි සූත්‍ර දාලා බලමු. එහෙනම් මෙන්න වේගය සමානයි දුර බෙදීම කාලය. ආදේශ කරනවාම දුර මෙතන දීලා තියෙන්නේ මම ගන්නවා දීලා තියෙන දුරවල් වලින් 8 කියන එක. ඒකට අදාළ කාලය වෙන්නේ මෙතන 4 කියන කාලය. එහෙනම් 8 බෙදීම 4. එතනින් අපිට ලැබෙනවා පුතේ 2යි. 8 4 බෙදීම පස්සේ 2යි. තත්පරයට මීටර වලින් අහලා තියෙන පිළිතුර. එහෙනම් 2යි ms ඍණ 1. මේක තමයි එතෙන්ට අදාළ පිළිතුර බවට පත් වෙන්නේ. ඊළඟට පුතේ දෙවෙනි කොටසෙන් අහනවා එම වේගයෙන් වස්තුවට මීටර 22ක් යාමට ගතවන කාලය. එතකොට මේ පැයට කිලෝමීටර තප්පරයට මීටර 2ක වේගයෙන් වස්තුවට මීටර 22ක් යනවා. දැන් පුතේ අපිට වගුවේ උඩ මීටර එක වැළුවට පස්සේ පේනව නේද මීටර ගානකින් භාගයක් නේද ගතවන කාලය. ඒක නිකම්ම හිතලා දාන්න පුළුවන් නේද. එහෙනම් මීටර 16ක් යන තත්පර 8යි නම් මීටර 12ක් යන තත්පර 6යි නම් මීටර 22ක් යන යන්නේ තත්පර එකෙන් භාගයක් වෙච්ච 11ක්. එහෙනම් තත්පර 11 කියලා නිකම් පිළිතුර දැම්මත්ම ප්‍රමාණවත්. අපි එතනින් හරියට මේක තවත් පෙන්වන්න යන්න ඕනේ නැහැ. මොකද ඕනම ගානක මේ පළවෙනි ප්‍රශ්න 25 ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. නම් ඒ කොටස් දෙකට පිළිතුර දෙක පමණක් දැමීම හොඳටම ප්‍රමාණවත් ලකුණු දෙකම ඔබට ලැබෙනවා. හැබැයි අනිත් ඒ වගේ එහෙම කරන්න යන්න එපා. ඒකේ අවශ්‍ය පියවර කීපයක් තියෙනවා. ඒ පියවර එකක් දෙකක් හෝ ඒක ලියන්න පුරුදු වෙන්න. නැත්නම් ඔබට ලකුණු දෙකක් වෙනකොට එක ලකුණක් විතරක් ලැබෙන්න පුළුවන් ඉඩ කඩ බොහොම වැඩි. හොඳයි. මේ විදිහටම තවත් වීඩියෝස් කීපයක්ම කියන්නේ මම උත්සාහ කරනවා ඔබ මේ අවුරුද්දේ ඕලෙවල් ලියන්න කලින් මේ සියලුම අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ටික කවර් කරලා ඔබට ඕන පේපර් එකට පිළිතුර ලියන්න පුළුවන් විදිහට සියලුම අත්‍යවශ්‍ය ගුණ සංකල්ප කව කරලා දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ගණන් සොයන YouTube channel එක. මේ වගේම තවත් පාඩමක් දාපු ගමන් ඔබට notification එකක් ලැබෙවි. ඒක ඔබට ඉතා පහසුවක් වේවි ඉස්සරහට ඔබගේ විභාගයට මුහුණ දෙන්න.